ඉතින් ලෝකේ එපිසෝඩ් 5 රිවිව් එකක් තමයි අද මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. ඉතින් හිතුවට වඩා මේ 5 වෙනි එපිසෝඩ් එක ලෝකේ සීරීස් එක වෙනස්ම පැත්තකට අරන් ගියා. ඉතින් අනිත් ඒවා වගේම මාරම විදියට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමයි මේ 5 වෙනි එපිසෝඩ් එකට ලැබුණේ. ඉතින් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එපිසෝඩ් එකේදී මොනවද වුනේ සහ මේ එපිසෝඩ් එකේ තිබ්බ ඊස්ටර් එක්ස් මොනවද කියලා. ඉතින් තාමත් ඔයගොල්ලෝ මගේ YouTube channel එකට අලුත් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක ඕල් දෙන්න. ඉතින් වැඩි කතා වොන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් එපිසෝඩ් එක පටන් ගන්නේ ලෝකේ ප්‍රුණු වුණාට පස්සේ ලෝකෙ මේ destroy වෙච්ච New York City එකට වැටෙනවා. ඉතින් එතෙන්දී ලෝකෙකම variant ලා කීප දෙනෙක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී වොන් ලෝකෙට කියනවා ලයත් ගැන. ඉතින් මේ ලයත් කියන්නේ කුණාටුවක්. TV එක විසින් ප්‍රුණ කරන හැමදේම මෙතෙන්ට වැටුනම ඒ වගේ ශක්තිය හා පදාර්ථ හැමදේම විනාශ කරන්න මේ අලයත් විසින්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණා මේ අලයත් විසින් එක දොරටුවක් මුරු කරනවා කියලා. ඉතින් දැන් කොහොම හරි සිල්විට ඕන වුණා රවණගේ මේ ටීවී එක පිටිපස්සෙ ඉන්න කවුද කියලා දැනගන්න. ඒත් ඒ ඉන්නේ කවුද කියලා රවණවත් තාම හරියට දන්නේ නැහැ කියලා තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වුණේ. ඉතින් දැන් කොහොම හරි ලෝකී අලයත් ගෙන් බේරිලා අර වේරියන්ට් ලත් එක්ක යනවා. ඉතින් අපිට එතනදී තෝර්ගේ මිටිය බලා ගන්න හම්බුණා. ඉතින් මේකෙන් කියන්න පුළුවන් තෝර් කෙනෙකුත් ටීවී එක විසින් ප්‍රුණ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වුණා කැම ගැනීම සඳහා පාවිච්චි කරන ප්ලේට් වගේ. ඉතින් ඒවා පොඩ්ඩකුත් නෙමෙයි ගොඩක්ම තියෙනවා. ඉතින් ඒක ගැන හරියට විස්තරයක් කියන්න අමාරුයි. ඒ වගේ තමයි මෙතනදී පෙන්නනවා තෝර්ගේ වේරියන්ට් එකක්. ඉතින් මේනේ තෝර්ගේ ෆ්‍රොග් වර්ෂන් එක. ඔහුගේ නම ට්‍රොක් කියලා තමයි දැනගන්න පුළුවන් වුණේ. ඉතින් කොමික් වලට අනුව ලෝකෙ තමයි තෝරු මෙහෙම ගෙම්බෙක් කරලා තියෙන්නේ. ඉතින් ඊට එහා විස්තරයක් තියෙනවා නම් හොයලා කියන්නම්. ඉතින් ඒ වගේම තමයි මේ හැම ෆයිල් එකකම ඩීටේල් තියෙන්නේ මිස් මිනිස්ට් ගාව. ඉතින් මෙතනදී රවෝන මිස් මිනිස්ට් කියනවා කාලය ආරම්භය ගැන ටීවී එකේ ආරම්භය ගැන හොයන්න කියලා. ඉතින් එතකොට සිල්වි කියන්නේ කාලය අවසානය ගැන හොයන්න කියලා. එතකොට රවෝන කියනවා ඒක නිකම්ම වොයිඩ් එකක් විතරයි. ඒ කියන්නේ නිකම්ම අවකාශයක් විතරයි. ඊට පස්සේ සිල්විට සැකයක් මතුවෙනවා අවකාශයට වඩා දෙයක් එතන තියෙන්න පුළුවන් කියලා. රවණ කියපු බොරුවකුත් සිල්විට මෙතනදී මාට් වුණා. ඉතින් කොහොම හරි සිල්විට ලෝකෙව හොයා ගන්න ඕන. හොඳම දේ තමයි ප්‍රූන් වෙන එක. ඉතින් සිල්වි තමන් විසින්ම ප්‍රූන් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපිට මෙතනදී හරියටම බලා ගන්න පුළුවන් වෙනවා එයා ක්‍රාෆ්ට් එකක්. මේක හයිඩ්‍රා එකෙන් පාවිච්චි කරපු ස්පෙෂල් එයා ක්‍රාෆ්ට් වලින් එකක්. ඉතින් ඒ වගේම තමයි විනාශ වෙච්ච ඇවෙන්ජර්ස් කුරුණක් අපිට බලා ගන්න හම්බුණා. ඒ ඇවෙන්ජර්ස් ටවර් එකේ ගහලා තිබ්බ කෑන් කියලා නම. ඉතින් මේකෙන් පෙන්නන්නේ මේ ඇවෙන්ජර්ස් ටවර් එක ඇත්තටම කෑන් එන්ටර්ප්‍රයිසස් එකෙන් අරගෙන තියෙනවා කියලා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට මෙතනදී විනාශ වෙච්ච සැන්ටම් සෙන්ටෝරම් එකක් බලා ගන්න පුළුවන් වුණා. උගලන්ට මතක ඇති ડોක්ටර් ස්ට්‍රේන්ජ් තමයි මෙතන හිටියේ. ඉතින් ඒ වගේම තමයි මේ එපිසෝඩ් එක බලද්දී ඔයගොල්ලන් දැක්ක නිල් පාට කුරුල්ල జాතිය. ඉතින් අර සීල්ලි වැටුණු තැන කාර් එකේ එතනක් තිබ්බ නිල් පාට බිත්තර జాතිය. එතන තිබ්බේ මේ කුරුල්ලන්ගේ කූඩුවක් වෙන්න ඕන. ඒ වගේම තමයි මේක ඉන්න කට්ටිය මේ කුරුල්ලන්ව කෑමක් විදිහට යොදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපිට බලා ගන්න හම්බෙන්නේ ජයන්ට් යෙලෝ ජැකට් හෙල්මට් එකක්. ඉතින් මේ යෙලෝ ජැකට් ව අපිට බලා ගන්න හම්බුණා ඇන්ට් මෑන් ෆිල්ම් එකේදී 2015 තමයි ෆිල්ම් එක රිලීස් වුනේ. ඉතින් ඒ වගේම තමයි අපිට තැනොස් කියන නම තියෙන හෙලිකොප්ටර් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කොමික් වලදී නම් මේක හඳුන්වන්නේ තැනොස්කොප්ටර් කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතනදී බෝස් ෆුල් ලොකි බොරුවක් කියනවා. ඉතින් ඔහු කියනවා කැප්ටන් ඇමරිකාට සහ අයන් මෑන්ට ගහලා ඉන්ෆිනිටි ස්ටෝන් ටික අරගෙන තියනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ඇලිගේටර් ලොකි මෙතෙන්ට එන්න හේතුවත් මේ බෝස් ෆුල් ලොකි මෙතනදී කියනවා. ඉතින් ඒ ඇලිගේටර් ලොකිගේ නෙක්සස් ඉවෙන්ට් එක වෙලා තියෙන්නේ වැරදි අසල්වැසියෙක්ගේ පූසෙක් කාපු සිද්ධිය. ඒ වගේම තමයි ක්ලාසික් ලෝකීගේ නෙක්සස් ඉවෙන්ට් එක වෙලා තියෙන්නේ ඔහු හැමදේම අතහැරලා ගිහිල්ලා තනියෙන් ඉද්දි ආය තෝර මතක් වෙලා ආපහු එන්න හදද්දි තමයි ටීවී එක විසින් ඔහු අල්ලගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතෙන්දී අපිට තවත් ලෝකී වේරියන්ට් ලා කීප දෙනෙක්ම බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි එපිසෝඩ් 4 දී ප්‍රෝන් වෙච්ච මෝබියස් වත් අපිට මේ එපිසෝඩ් එකේදී ආපහු බලා ගන්න හම්බුණා. කොහොමාරිය ඔහු සිල්විත් එක්ක මේ කාර් එක එන වෙලාවේදී අපිට ඈතින් පිරමීඩියක් බලා ගන්න හම්බුණා. මේක පිටිපස්සේ කෑන් ගැන පොඩි අපිරහසක් තියෙනවා. කෑන් විසින් කාලයක් ඊජිප්තුව පාලනය කරලා තියෙනවා කියලා කොමික් වලින් අපිට බලා ගන්න පුළුවන්. මේ කෑන් කියන්නේ කවුද? කෑන්ට ටීවී එකත් එක්ක තියෙන සම්බන්ධය මම කලින් එපිසෝඩ් එකේ රිවිව් එකේදී කිව්වා. ඉතින් කොහොමාරි මෙතනදී බෝස් ෆුල් ලොකී විසින් මේ කිට් ලොකීගේ සිහසුන ගන්න
කුමන්ත්‍රණයක් කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න හම්බුණා. ඉතින් ඔහු ගොඩක් නරක චරිතයක් කියලා අපිට මෙතනදී තොප්පු වුණා. ඉතින් කොහොම හරි මෙතනදී ඇලිගේටර් ලෝකෙ විසින් මෙතන ඉන්න ලෝකෙගේ අත කනවා. ඉතින් මෙතනදී මේ ලෝකෙට උන සිද්ධිය තෝර් ඩාර්ක් වර්ල්ඩ් මූවිකේදී ලෝකෙ විසින් තෝර්ගේ අත කපන සිද්ධිය අපිට පොඩ්ඩක් මතක් කරවනවා. හැබැයි ඒ තෝර්ගේ සිද්ධිය නම් ෆේක් එකක්. ඉතින් ඒ වගේම තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා නැව ප්‍රූන් වෙලා මෙතෙන්ට වැටෙනවා. ඉතින් මේ නැව ඇත්ත ජීවිතයේදී තිබ්බ නැවක්. මේක නම USS Eldridge. මේ නැව අභිරහස් ලෙස අතුරුදහන් වෙලා තියෙනවා කියලා තමයි දැනගන්න හම්බුනේ. ඉතින් කොහොම හරි මවුන් හදන්නේ එලයිට්ට පහර දෙන්න. ඒත් එක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ලෝකෙ මෙහෙම හිර වෙලා යද්දි ලෝකෙට අන්තිමට හම්බෙනවා සිල්වි සහ මොබියස්. ලෝකෙට බෑකප් එකක් දෙන්න ඕන හින්දා ආව කියලා තමයි සිල්වි මෙතනදී කියන්නේ. ඉතින් මෙන්න මෙතනදී රවෝනා විසින් හන්ටර් B-15 ව හම්බෙනවා. ඇය සිල්වි එක්ක ආශ්‍රය කළ නිසා රවෝනා ඇගෙන් අහනවා සිල්වි ඊළඟට කරන්න ඉන්නේ මොකද්ද කියලා. ඉතින් මෙන්න මෙතනදී හන්ටර් B-15 ට තේරෙනවා රවෝනටත් ඕන TV එක බාරවෙන්න කවුද කියලා හොයාගන්න. ඉතින් ඒ වගේම තමයි මෙතනදී මොබියස් කියන කතාව. ඔහු කියනවා ඇලිගේටර් ලෝකෙ කෙනෙක්ව අල්ලගත්ත මතක නැහැ කියලා. මේ ඇලිගේටර් කරන්නේ බොරුවක් වෙන්න පුළුවන්. ලෝකෙල කොහොමද බොරුවන කරන්නේ? ඒ නිසාම ඔහු ලෝකී වගේ ඉන්නවා කියලා තමයි මොබියස් මෙතෙන්දී කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතනදී ලෝකී සහ සිල්වි අතර ඉතාමත් හොඳ බැඳීමක් ගොඩනගෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් බලන් හිටිය වෙන්න පුළුවන් ලෝකී මෙතනදීවත් සිල්විට තමන්ගේ ආදරය ප්‍රකාශ කරයිද කියලා. ඒත් මෙතනදී ලෝකී දෙක කියන්නේ නැහැ. ඉතින් මෙතනදී ඔවුන් කතා වෙනවා ඔවුන්ගේ නෙක්සස් ඉවෙන්ට් එක ගැන. ඉතින් මෙතනදී සිල්වි ලෝකීගෙන් අහනවා අන්තිම මොහොතේදී සිල්වි අතහැරලා දාලා යන්නේ නැහැ කියලා ලෝකීව සුව කරන්නේ කොහොමද කියලා. ඉතින් ලෝකී එතනදී ඉතාමත් හොඳ උත්තරයක් තමයි සිල්විට දුන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා ප්ලේන් එකක් වගේ දෙයක්. තව දුරටත් හොයලා බැලුවම මේක රොනින්ගේ ෂිප් එකක් කියලා තමයි හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම තමයි එක තැනකදී කැඩිච්ච හෙලිකැරියර් එකකුත් අපිට බලා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ හෙලිකැරියර් එක කාගේද කියන නම් හරියටම කියන්න අමාරුයි. ඒ වගේම තමයි අපිට මේ එපිසෝඩ් එකේදී ලිවින් ට්‍රයිබ්‍යුනල්ගේ හිසේ අනරුවක් බලා ගන්න පුළුවන්කමක් හම්බුණා. මොහු ගැන කතා කරනව නම් මොහු ජජ් කෙනෙක්. කොමික් වලදී නම් කියවෙන්නේ මායාකරුවන්ට පාලනය කරන්න බැරි තරම් මැජික් පාලනය කරන්න මොහු ඉන්නවා කියලා. වන්න බෝ ඇල් විසින් තමයි ඔහු නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතනදී මොබියස් ආපහු TV එකට යනවා. ගිහින් මොනවද කරන්න කියලා ඇහුවම ඔහු කියන්නේ ලෝකී කලින් කියපු දෙයමයි. ඒ බර්න් ඉට් ටු ද ග්‍රවුන්ඩ් කියලා. ඉතින් මේ ලෝකී සහ මොබියස් අතර තියෙන ඉතාමත් හොඳ යාළුකම. ඉතින් ඒ වගේම තමයි මේ එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන් වුණ විශේෂම දෙයක් තමයි ක්ලාසික ලෝකීගේ පවර් එක ගැන. ලෝකී සහ සිල්වත් පුදුම කරමින් තමයි මේ ක්ලාසික ලෝකී මෙහෙම නගරයක් ගොඩනගන්නේ. නගරේ බොහෝ දුරට ඇස්ගාඩ් වෙන්න ඕන. ඉතින් එපිසෝඩ් එක අනිවාර්යෙන් ඉමෝෂනල් ගතියක් තියෙන්න ඕනේ. මෙතනදී තමයි අපිට ඒකේ දැනුනේ. මෙතනදී ක්ලාසික ලොකි මැරෙනවා. ඔහු මැරෙන්නේ වීරයෙක් වගේ. ඉතින් කොහොම හරි සිල්විගේ සහ ලෝකෙගේ ප්ලෑන් එක උනේ බලයත්ව වසඟ කරගන්න. ඉතින් ඒ දේ ඔවුන් දෙන්නම එකතු වෙලා කොහොම හරි කරා. ඉතින් කොහොම හරි අපිට මෙතනදී බලා ගන්න හම්බෙනවා වොයිඩ් එක පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා. මෙතන තමයි TV එකට සම්බන්ධය අනිවාර්යෙන්ම ඉන්න ඕන. ඉතින් ඉස්සරහට එන්න තියෙන්නේ සීසන් 1 අන්තිම එපිසෝඩ් එක. මේකෙදි බොහෝ දුරට බලා ගන්න පුළුවන් වෙයි මොවුන් දෙන්නට TV එක පිටිපස්සේ ඉන්න කවුද කියලා හොයාගන්න හම්බෙයි කියලා. ඉතින් බලමු අපි ඊළඟ එපිසෝඩ් එකේදීවත් ලෝකෙගේ හිතේ තියෙන දේ සිල්විට ප්‍රකාශ කරයිද කියලා. ඉතින් පස්වෙනි එපිසෝඩ් එකේදී ඔයගොල්ලන්ට මිස් වෙච්ච ගොඩක් දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න හම්බෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. සුබ දවසක්.